ඔකෙන් බොන්නිකයි මොකක්ද කියලා උත්තරයක් දෙන්න ඕන. ඒ අර උත්තර දෙකට බැරුවද? අඳු පොදු උනා කියලා. මම දැන් මේ මෙතන කියලා. ආම්මුනේ කියලාද දන්නවලු නේද? ඒක Conquer the world after A-levels. Join IIT. Register now. මෙයා කිව්වේ මෙතන ඇවිල්ලා මිනිස්සුන්ට මෙතන ඇවිල්ලා ගැවසෙන්න කියන්නේ මේක හැබැයි හරි හරි ඔයාගේ ආයතනෙන් නෙමෙයි කියලා කිව්වා හරි අපිට කතා කරන්න බැරි නේද පොඩේ 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 පාස් කරන එකට සම්බන්ධ නැහැ කියලා අපි කිව්වනේ අපිට එතකොට එහෙම මිනිස්සුන්ට මේක මෙවන් අම්මානයක් වටේ ඉන්න බෑ තමයි නෙමෙයි අදිසිය මිනිස්සෙක්ට මොකක් හරි කරද හිතන්නකෝ දැන් ඔබ අර ලේඩි කෙනෙක් මම ඉස්සෙල්ලා ගිහලා කතා කරනකොට එයා මට මුලින්ම ඇවිල්ලා කිව්වේ අපි මේ ගමේනේ අපි මේ මහතුරු ඔක්කොම අඳුරනවා ඔබතුමා අපි දැන් අපි එළ සුබදවන කතා අපි මහතේ අපි ඔයාලට වචනයක්වත් කිව්වද කියන්නකෝ අර ලේඩි ඇවිල්ලා අපිට වචනයක් කිව්වෙලා තමයි මම පොඩ්ඩක් සැරින් කතා කරලා කිව්වේ ආගමික මධ්‍යස්ථානයක් ඉදිරි කරනවා බවට තමයි මුලින්ම අපිට මුලින්ම සැකසංකා මත උනේ ඒ නිසා ප්‍රදේශවාසී සියලු දෙනාම ස්වාමින් වහන්සේලා ග්‍රාම නිලධාරීතුමා පොලිසියේ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා අපි ගියා ඒ ස්ථානයේ නරමන එතන ඒ අවස්ථාවේ සිටි පිරිස කිව්වේ අපිට මේ කුඩා ළමුන් මානසික අසහනයට අපහසුතාවට ලක් වෙච්ච කුඩා ළමුන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට තමයි මේක පටන් ගන්න යන්නේ කියලා. නමුත් අපිට තේරුණා මේකත් වෙන ආගමික කටයුත්තක් සඳහා ගෙනියන කාරණයක් කියන එක තමයි අපිට මූලිකවම පැහැදිලි වුණේ. ඒ අවස්ථාවේ තමයි ওই ජෙරම් කියන පාස්ටර්වරයා ඒ අවස්ථාවට පැමිණියේ. ඒ පැමිණීමත් සමගම විශාල කලබලයක් ගම්වාසීන් තුළ ඇති වුණා. මොකද ඔහු පිළිබඳව තේන්නේ හොඳ චිත්‍රයක් නෙවෙයි බෞද්ධ ඉස්ලාම් භක්තිකයන්ගේ හින්දු භක්තිකයන් ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ඒ කිසිම කෙනෙක් තුළ ඔහු කෙරෙහි පැහැදීමක් කිරි පුද්ගලයෙක් නෙමෙයි. එනිසා ඒ අවස්ථාවේ ලොකු ගම්මාසින් ඇතුළ ඔවුන් එක ගැටුමක් ඇති වීමට ගියා. මොකද ඔහුත් එක පැමිණි ආරක්ෂක නිලධාරීන් ගම්මාසින් එක්ක ගැටුමක් ඇති කරගන්න උත්සාහ කරන අවස්ථාවේ ගම්මාසින් ඔවුන්ට බාර දීමට උත්සාහ කරා. ඔවුන් අපිත් එක්ක ලොකු බහින් බස් වීමක් ඇති වුණා. ඒ නිසා අපිට සිදු වුණා පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමත් සමගම සියලු දෙනාම එකතු වෙලා ඔවුන්ව ඒ ස්ථානින් පලවා හරින්න. ඒ නිසා බලධාරීන් ඉල්ලා සිටින්නේ මෙවැනි පුද්ගලයන් මෙවැනි ස්ථානවල මේ කරන මේ 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 විකෘති දේවල් මේ දේවල් සමාජගත වීම නවත්තලා මේ වගේ පුද්ගලයන්ව ඒ සුදුසු ස්ථානවලට තියලා බැඳලා දාන්න කියලා තමයි අපේ කරුණාවෙන් අපේ ගරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේම අලුත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.